දැන් බලන්නේ කොටස්ගේ තියෙන අර්ථය මොකක්ද කියලා නේ දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වඳිනවා ඔකල දැකලා තියෙන සමහර මිනිස්සු බස් වල යනකොට නේද බස් වල යනකොට පන්සලක් දකින දකින සැරයක් ගානේ බෝගහක් දකින දකින සැරයක් ගානේ නැගිටලා ඒකට ආචාර කරනවා ඒක හොඳ වැඩක්ද නරක වැඩක්ද ඒක හොඳ වැඩක් හැබැයි මේ භක්තිය තියෙන්න ඕනේ අපේ හිතේ නේ දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වඳිනවා හදේ නැති භක්තියක් එයාගේ හිතේ ඒ ඇත්ත භක්තියක් නෙමේ තියෙන්නේ මොකද පුතේ හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන වත කියන්නේ මුහුණ හදවතේ නැති භක්තියක් මුහුණේ මවාගෙන වත පුරා තවරගෙන අඩවන්ව net බරව බලනවා right මිනිස්සු Tamange හැසිරීමෙන් බොරුවට සමාජයට පෙන්වන්න හැදුවට Taman හොඳ මිනිහෙක් කියලා ඇත්තටම එයාගේ ක්‍රියාකාරීත්වෙන් අපිට එයා ඇත්තටම හොඳ කෙනෙක්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. බලමු අපි එකේ දෙවනි කොටස. එකම පීලිය තුලම නිත්තහස් වාරයක් දුවනවා ගැබිනිමව කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලක කවුලුවෙන් අනන්තය සොයනවා දැන් තමන් බස් එකේ වාඩි වෙලා යනකොට ඇත්තටම ගැබිනි මාතාවක් හරි අසනීප වෙච්ච කෙනෙක් හරි අසරණ වෙච්ච කෙනෙක් හරි බස් එකට නැග්ගොත් සමහර මිනිස්සු ඉන්නවා අර හිතේ තිබිච්ච භක්තිය මොකුත් නැහැ කවුලුවෙන් වීදුරුවෙන් ඈත බලාගෙන ඉන්නව නිකම් වෙන කල්පනාවක වගේ. ඇයි එහෙම කරන්නේ ඒගොල්ලෝ? මොකේට බයද ඒගොල්ලෝ එහෙම කරන්නේ? සීට් එක නැති වෙනවා කියන්නේ තමන්ට නැති වෙයි කියන බයට තමයි එහෙම කරන්නේ. නේද? ගැබිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලෙක කවුලුවෙන් අනන්තය සොයනවා. අතෙහි රැඳි පොතපතෙහි එකම පේලිය තුලම net දහස් වාරයක් දුවනවා. අනේ අර Tamange සීට් එක අර අසරණ කෙනාට දෙන්න වෙයි කියලා බයට සමහර අය බොරුවට පොත් පෙරලගෙන ඉන්නවා. ඇත්තට මේ පොත කියවන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද පුතේ? අර බොරුවට පොත කියවනවා වගේ පෙන්නනවා. මොකද ඇහැ උස්සලා Tamange බස් එකට නැගපු කෙනා දිහා බැලුවොත් එයාට ආසනේ දෙන්න වෙයි කියන බයට. මිනිස්සුන්ගේ තියෙන ආත්මාර්ථකාමී ගති ලක්ෂණය තමයි ඒකෙන් පෙන්눔 කරන්නේ. අපි බලමු මේකේ ඉතුරු කොටසට යනකොට ඉතුරු කොටසෙන් මොනවද ඔයාලට ගන්න තියෙන අර්ථය කියලා. වාරු නැති මහලුවත නිතෙහි ගෙටි තෙයිබින් දිනෙත් යුග නිදි කිරා වැටෙනවා. ලොවි ඇති දහසකුත් ගැටලු සිහියට නගා අහස බිම ගැටලන්න හදනවා. හරි අනවලන දැන් ඒකෙන් අපිට ආපහු කියනවා මිනිසුන්ගේ තියෙන තවත් ආත්මార్థකාමී ගති ලක්ෂණයක් නේද මොකද වාරු නැති මහලු වත නැති ගැටි තැයි බියට වයසක මහලු ආත කෙනෙක් ආච්චි අම්ම කෙනෙක් බස් එකට නැග්ගොත් අපේ වගකීම සහ යුතුයකම තමයි පුතේ ඒගොල්ලන්ට ඒ ආසනේ පිරිනමන එක හැබැයි සමහර මිනිස්සු එහෙම සීට් එක දෙන්න ආසනේ දෙන්න කැමති නැහැ සමහරට ඕගොල්ලෝ මේව අත්විඳලා ඇති ඔයාලගේ ඇති මේ වැරදි වෙලා ඇති ඒ නිසා මෙතනින් ඉස්සරහට ඒ වැරදි වෙන්න දෙන්න එපා වාරු නැති මහලු වත නැති ගැටි තැයි බියෙන් තෙනත් යුග නිදි කිරා වැටෙනවා අනේ සමහර මිනිස්සු වයසක ආත කෙනෙක් එහෙම නැග්ගහම බස් එකට බොරුවකට නිදාගෙන වගේ ඉන්නවා එයාට නිින්ද ගිහිල්ලා වගේ එයා පෙන්නනවා නැත්තම් සීට් එක දෙන්න වෙයි කියලා බයට ලොවේ නැති දහසකුත් ගැටලු සිහියට නගා මුළු ලෝකෙම තියෙන ප්‍රශ්න ටික Tamange ඔළුව උඩට පාත් උනා වගේ නේද අහස පොළව ගැටලන්න හිතාගෙන නේ අහස බිම ගැටලන්න හදනවා සමහර අය ඇත්ත බලාගෙන උහේ කල්පනාවක යනවා
ඇත්තටම යා කල්පනාවක් නෙමෙයි යන්නේ සීට් එක තවත් කෙනෙක්ට දෙන්න වෙයි කියන බියට තමයි එහෙම කරන්නේ. එහෙනම් පුතේ බස් එකට නැග්ගාම ඔයාගේ සීට් එක බස් එකට නැගින අහිංසක අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දෙන්න බැයි නම් වයසට ආත කෙනෙක්ට ආච්චි කෙනෙක්ට දෙන්න බැයි නම් ආබාධිතයෙක්ට දෙන්න බැයි නම් එහෙම දෙන්න තරම් ලෙන්ගතුකමක් ඔයාගේ හිතේ නැත්තම් වැඩක් තියනවද ඕගොල්ලන්ගේ හිතේ තියෙන භක්තිය? නෑ. එහෙනම් අපි පන්සල් 100ක් දැක්කත් ඒ පන්සල් ළඟ නැගිටලා බෝගස් ළඟ නැගිටලා අපි වඳින එකේ තේරුමක් තියනවද? නෑ. එනිසා හොඳට මතක තියාගන්න මේ ලෝකේ සුවඳවත් කරන්නේ ಗುಣධර්ම වලින් පිරිච්ච මිනිස්සු. නැතුව ධනෙන් බලෙන් පෝසත් වෙච්ච මිනිස්සු නෙමෙයි මේ ලෝකේ ලස්සන කරන්නේ මේ ලෝකේ සුවඳ කරන්නේ. රයිට්. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න මේ ලෝකේ සුවඳ කරන්නේ ಗುಣධර්ම වලින් පිරිච්ච මිනිස්සු. ඒ නිසා ඔයගලන බස් එකේදී, දුම්රියේදී, බස් නැවතුම් පොලේදී, රෝහලේදී, කඩපිලේදී මේ හැම වෙලෙම තවත් කෙනෙක්ට පිහිටක් වෙන්න පුළුවන්. අනේ පරාර්ථකාමී හැඟීම ඇති කරන්න මාල්නී බුලත් සිංහලයන් මේ ගීතය තුලින් අපිට උත්සාහ කරන්නේ අපේ හදවත් තුල ඒ පරාර්ථකාමී චිත්‍රය මවන්න. ඒ පරාර්ථකාමී හැඟීම් අපේ හිත තුල ගොනු කරන්න, පුබුදුවාලන්න.